ಮಗೇ ಆದರೆ ನಮ್ ರಕಿನವ ಮಂಪನವಗೆ ನಮ್ ಎನ್ನೇ ದುರಟ ಎನ್ನೇ ಅಯ್ಯೋಯ රයිනි ඇන්තනි සමග උසාවිය යන පිටත් වෙනවා. රයිනිට උසාවි නියෝගයක් ලැබීමට නියමිත බව පුවත්පතකින් දැනගත් කුමාර ඒ ගැන සුරාජ්ට දැනුම් දෙනවා. ඒ අතරේ නඩු තීන්දුව ප්‍රකාශයට පත්වෙන්න යන බව එරික් ඇලෙක්ස් දැනුම් දෙනවා. ඒ වෙනකොට එරික්ගෙන් බැනුම් මහන්න වීම ගැන සිත් ඇවුලෙන් පසුවන සුරාජ්ට හැකි පමණ ඉක්මනින් අහිංසව පන්නාගෙන එන්න කියලා කුමාර බල කර සිටිනවා. අහිංස සුරාජ් බොරුවට සැක කරපු එකට සමාව ඉල්ලමින් ඒ මොහොතේම සුරාජ් මුණගැහෙන්න එනවා. අවසානයේදී අහිංසගී සුරජ්ගේ ප්‍රශ්නයේ විසඳීම ගැන එරික් සඳුමාලි සහ ඇලෙක් සමග සාකච්ඡා කරනවා. ඉතින් කුමාරගේ බලකිරීම නිසා සුරජ් අහිංසව අරන් පැනලයිද? අහස් මාලිකා අද එතැන් සිට. වඩත් දවසක තීරේ පොඩි දරුවෝ වගේ නෙමේ ලොකු මහත් වෙච්ච දරුවෝ අපේ අහිංසවගේ ලොකු මහත් වෙච්ච දරුවෝ හදා ගන්න ගියාම දෙමව්පියන්ට තියෙන ටෙන්ෂන් එක කොහොමද කියලා. ඒගොල්ලෝ ලොකු වුණාම හිතුවක්කාර තීරණ ගන්නවා. ඒ තීරණ වලින් සමහර වෙලාවට ඒගොල්ලෝ තීරණය කරනවා අපිවත් දාලා යන්න. ඒ තරම් දරුණු වෙනවා ඒගොල්ලන්ගේ තීරණ. හරි දැන් සෙ මොකද්ද කරන්න ඉතින් ඉන්නේ? දැන් සුරජ් කියනවා එයා හිතාන ඉන්නවලු අහිංසව කසාද බඳින්න. සර් සුරජ් නෙමෙයි එහෙම ඉතින් ඉන්නේ. අහිංස මිස් තමයි හිතාගෙන ඉන්නේ ආ සුරජ් කසාද බඳින්න ඕනේ කියලා. ඔය දැකදල මේ මිනිස්සයා සුරජ්ට විරුද්ධව එක වචනයක් කියන්න ඉඩ තියන්නේ නැහැ. ඔකට තමයි අංකල් කියන්නේ පරම පිවිතුරු ආදරය කියලා. සඳපාලි ඔයා මාව හොඳට දන්නවා. මගේ තීරණේ ඒ දෙන්නට කවදාවත් එකතු වෙන්න දෙන්නේ නැහැයි කියන එක. මම ඒගොල්ලන්ට කවදාවත් කසාද බඳින්න ඉඩ තියන්නේ නැහැ. අපි දෙන්නත් ඒ ස්ථාවරේ ඉන්නවා. අපි දෙන්නත් ඒ දෙන්නට එකතු වෙන්න ඉඩ දෙන්නේ නැහැ. හරිද? අපි ඔව්. ඔයයි මමයි විතරක් නෙමෙයි ඇලෙක්සුත්. අපි තුන්දෙනාම. අපි තුන්දෙනාම වැඩ කරන්න ඕන අද ඉඳලා. ඒ දෙන්නට එකතු නොවෙන්න පාරම. මතක තියාගන්න මම මේ තීරණය ගන්නේ ආත්මార్థකාමීව නෙමෙයි. මගේ දුව ගැන හිතලා ඔයා ගැන හිතලා සුරජ් ගැනත් හිතලා කිසි කෙනෙකුට නපුරක් නොවෙන්න තමයි මම මේ තීරණය ගන්නේ. විශේෂයෙන්ම මේ වෙලාවේ මම හිතනවා ඔයාගේ දරුවා ගැන. ඒ වගේ මංකල් මේ බිස්නස් එකත් නේද? ඔව් හරි. ඇලෙක්ස් කියන කතාව හරි. මම මේ ජීවිත කාලයක්ම පරිත්‍යාග කරලා මම මේ හදාගත්තු මේ එම්පයර් එක මගේ මේ බිස්නස් එක. ඒක සුරජ් වගේ මිනිහෙකුට කරන්න බෑ. ඒක වීලුවක්. සුරජ්ට ගැලපෙන්නේ නැහැ මේ වගේ බිස්නස් එක. ඉතින් හැම අතින්ම මේ වැඩේ නොගැලපෙන දෙයක්. ඉතින් මම ඒකට විරුද්ධයි. එතකොට කොහොමද අපි මේ දෙන්නා වෙන් කරන්නේ සර්? සදවාලි දැනටමත් මේ දෙන්න අතරේ ප්‍රශ්න ඇති කියලා. ඔව් මං හිතන්නේ මං කියන්නේ අපි කරන්න ඕනේ දැන් මේ ප්‍රශ්නේ ඇත්තටම ඒක වවාගෙන පොඩ්ඩක් ඒක ලොකු කරලා පෙන්වන්න ඕනේ. අන්තේ එදිනට දැනෙන්න නරකයි මේ අපි හැම දෙයක් කරනවා කියලා. එතකොට මේක ලේසියෙන්ම එදින ගතර මොකක් කරලා ඇද කර ගන්න පුළුවන් නේද අංක? හරියට හරි. හරි දැන් කෙලින් කියන්න. සඳමාලි මේ වැඩේට උදව් කරනවා. මං ඉස්සෙල්ලා කිව්වනේ කිසි කෙනෙකුට නපුරක් වෙන්නේ නැහැ. කිසි කෙනෙකුට කරදරයක් වෙන්නේ නැහැ. නේද කෙලින් කියන්න. හරි සර් මම උදව් කරන්න. තරහයි තමයි. එහෙනම් මම හොයන්න. අපි එහෙමයි.
අපිත්ේම තමයි. මේ ලොකුකම් පෙන්නන්න පහරිද. කවුදන්න ෆෝන ගෝ් කරගට. එවට හේතු තිබ්බන්න. අද හේතු ඕ දන්නම නෑ බබා. මිස් ඔයිදර පුංචි දෙට තරහල මේ ගමනන්න බෑමිස් පොට තේරුම් ගන්නු. අඩුම තරම වාට තිබ මාත් එක්ක එක වචනයක් කතා කරන්න. එක වචන දෙක කතා කරලා ෆෝන එක තියන්න. ඒත් වම කදි කරේ ෆෝන් එක කට් කරලා දැම්ම. හරිද ඉතින් එහෙම කරහම්. මිස් මං ඉන්න තත්ත්වෙ පොඩ තේරුම් ගන්න මිස්. මිස් දන්නේ නැති දරුම තත්ත්වෙ මොකද්ද කියලා. අනේ මේ අයියේ කට වහගෙන ඉන්නවද මෝඩෙක් වගේ කියවන්න නැතුව. දැන් බලන්න ඔය එහෙම කරපුවාම මං ගැන මොනවද සඳමාල හිතන්නේ? සඳමාල හිතන්නේ මට වඩා ඔයාට ඒව වැදගත් කියලා. මිස් තුමි කිසි දෙයක් තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැත්නම් මට නෙමෙයි අයියේ ඔයාට. මේ ආයෙම මොන වැඩ කරන්නේ නැහැ කියලා කියන්නේ. නඩු අංක 23 ජූරියේ බෙදුණු තීන්දුව අනුව රයිනි කුරකුළු සූර්ය වන මෙම විත්තිකාරියට එල්ල වී ඇති මිනිමරු චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පිරීමට අපොහසත් බැවින් විත්තිකාරිය මෙම මිනිමරු චෝදනාවෙන් නිදහස් කරනු ලැබේ. චර කාලයක් මං පැත්තකලෙදි තීරණ ගන්න බැරුව නෙමෙයි. ඒත් මං දැන් තීරණයක් ගත්තා. මං දන්නු. මං කතාවරුත් මිස් මගේ ළඟට එනවයි කියලා. හැබැයි අයියමට කතා කරේ නෑ. මං දුප්පත් අම්මෙකුගේ තාත්තෙකුගේ දාවපන් දරුවෙක් මිස්. මට නංගියෙක් ඉන්නවා. මට මිස් වගේ තුක් කාර්ති ඉන්න ගන්න බෑනේ. මට තේරෙනවා. මම ඇත්තට මිස් ආදරය කරා මිස්. එදා ඉඳන් අද වෙනකන් ඒක කිසිම මිනිසක් නෑ. සමහර දඟලම වැරදි ඇති මිස්. මාත් වැරදි. මාත් මගේ ජීවිතේ සමහර තැන්වල වැරදි තීරණ ගත්තයි. මං තවත් තීරණයක් ගන්න බය වෙන්නේ නැහැ මිස්. මං දැන් තීරණයක් ගත්තා. මිස් මගේ ළඟට එන්න ඕනේ මිස්. සදහටම මගේ ළඟට එන්න. මං ඔය වචනේ අහන්න අවුරුදු ගාණක් බලාගෙන එරික් කුරුකුළු සූර්යගේ පොසත් දුවන මේ අහිංසමිස් මට ඕන. ඒ දුප්පත් අහිංසයි මට ඕන. එතකොට ගමේ මිනිස්සු කියයි ධර්මගේ පුතා දුප්පත් කෙල්ලෙක් කසාද බැන්ද කියලා. ඔය හිතේ තියෙන ආදරය විතරක් අරන් එන්න. සල්ලි දේපල් කිසිම දෙයක් කරන්නේ නැහැ. මට ඕනේ භාගීතේ දින ආදරේ විතරයි. කැමතියි අයියේ. ඉතින් කියන්නකෝ.
කවදද මාව එක්කගෙන යන්නේ? අද රැට. අද? තවත් දවසක් පරක්කු කරගන්න. අටව මගේ කරගන්න. අනේ ඔය ඇත්තමදයි. හෙට ඉඳන් අපි අලුත්ම අලුත් ජීවිතයක් පටන් ගන්නවා. ලාංකේය ටෙලිවිෂන් ප්‍රවෘත්ති නව මානයකට එක්කල ඇත්ත ගියත් ඇත්ත කියන හීරු නිවුස් යල් යලි ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන වැඩිම පිරිසක් විශ්වාසය තබන එකම ප්‍රවෘත්ති ප්‍රකාශයේ බවට පත් කළ ඔබට අපගේ උත්තමාචාර්ය ජාත්‍යන්තර LMRB ආයතනය දිවයින පුරා අඛණ්ඩව සිදු කරන සමීක්ෂණ වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන වැඩිම පිරිසක් විශ්වාසය තබන අංක එකේ ප්‍රවෘත්ති ප්‍රකාශය හීරු නිවුස් දේශීය SRL ආයතනය දිවයින පුරා අඛණ්ඩව සිදු කරන සමීක්ෂණ වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන වැඩිම පිරිසක් විශ්වාසය තබන අංක එකේ ප්‍රවෘත්ති ප්‍රකාශය හීරු නිවුස් ලොව පිළිගත් වෙබ් අඩවි ශ්‍රේණිගත කිරීමේ ඇලෙක්සා වාර්තාවට අනුව මාසිකව මිලියන 2.3ක පරිශීලකයින් සතු ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති වෙබ් අඩවිය හීරු නිවුස් Google Analytics දත්ත අනුව මාසිකව මිලියන 2.5ක පරිශීලකයින් සතු ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති වෙබ් අඩවිය හීරු නිවුස් ශ්‍රී ලංකාවේ ප්‍රවෘත්ති විකාශයකට ඇති ඉහළම පරිශීලකයින් ප්‍රමාණය වන මිලියන 2කට ආසන්න Facebook පරිශීලකයින් සතු එකම ප්‍රවෘත්ති ප්‍රකාශය හීරු නිවුස් ඇත්ත ගියත් ඇත්ත කියන හීරු නිවුස් ශ්‍රී ලංකේය ප්‍රවෘත්ති සන්නාමය මගේ පණටත් වඩා අයව විශ්වාසයි. අතරම් හොඳ කෙනෙක් මම මේ ලෝකේ දැකලා නැහැ අයියේ. අපේ මිස්ටර් දුක් විඳින්න වෙයි ගොඩක්.
ඔයාලගේ ඉන්නවා නම් මම ඕනම දුකක් විඳින්න. මේ යාන වාහන, ලොකු ගෙවල් දොර, ලස්සන ඇඳුම් පැළඳුම්, රස කෑම බීම, ඒ කිසි දෙයක් නැති වෙන්නේ නිසා. කමක් නැහැ. මට හැම දෙයකටම වඩා මගේ සැනසීම වටිනවා. මම දන්නවා මාව බලා ගන්න පුළුවන් ඔයාට විතරයි කියලා. මේ වටන කෙන කිසිම දෙයක් නැති නිසා. අද රැට මම ලව් කියන්නම්. මං එන්නම් ඉස්ස ගන්න කියලාකට. මම බලාගෙන ඉන්නවා. මං ආපහු සරක් කියනවා. අනේ මිස් වටන කෙන කිසිම දෙයක් අරන් යන්න එපා. හොඳයි හොඳයි. ඕ මම මොකවත්ම ගේන්න. මන්ත්‍රී විල්ලි කියන්නම් ඉස්ස ගන්න. අපි මිස් හෙටම කසාද රෙජිස්ටර් කරමු. රෙජිස්ටර් කරලා අපි කියලා එරික් සෙවර හම්බල කතා කරමු. මේ තීරණය ගන්න මෙච්චර පරක් වුණා නම් මට සමා වෙන්න බෑ. නෑ. ඔය හරිම වෙලාවේ මේ තීරණය ගත්ත. හරිම වෙලාවේ. මට හරිම පුදුමයි වා ගැන. මම ලෑස්ති මේ අලුත් ජීවිතේ බාර ගන්න. අයියේ. ඇස් දෙක පොඩ්ඩක් පියා ගන්නවද? කොහොමද එහෙම වෙන්නේ? ඒ කියන්නේ මිනිමරු වෙන්නේ. කොහොම නිදහස් වෙන්නේ? අයියෝ. අයියාර ගෑණි නිදහස් වෙලා උසාවියෙන් හද. මොනවා? ඉතින් ඒක කොහොමද එහෙම වෙන්නේ? ඒක තමයි කියන්නේ. අඩුම තරම් මේ රවි විජේවර්ධන හිටියා නම් මොන හරි කරා කියලා හරි හිතන්න පුළුවන්. ඉතින් දැන් රවිත් නැහැනේ. ඉතින් එහෙනම් රයිනි වැරදි නැතුවත් තියංක. වඩ පිස්සුද? ඒ ගෑණි තමයි මගේ වයිෆ් මැරුවේ. සරසර යංගල් මම මේ ඒක ඇත්තට මේ හිතන්න නැතුව කියපු කතාවක්. සාක්ෂියර දිවිච්ච වීඩියෝ එක. ඒක කරපු එකා කියනවලු ඒක බොරුවක් කියලා. ඉතින් තව කොහෙද සාක්ෂියක් තියෙන්නේ? ඒකෙන් මේ ගෑණි බේරිලා තියෙන්නේ? හිතා ගන්න බැරි වැඩ වෙන්නේ අංකා. හැබැයි මොන උසාවියෙන් ඕකි ගැලවුණත් ඕකිට හෘද සාක්ෂියක් තියෙනවනේ. ඒකෙන් ගැලවෙන්න බෑ ඕකිට. ඕකි ආත්ම ගාණක් විඳවන්න ඕන. ආත්ම ගාණක් විඳවන්න ඕන. දේව් ආරංචිද? රයිනිගේ නඩු තීන්දුව ඒකිගේ වාසියට තීන්දුව දීලා ඒකින් නිදහස් වෙලා. ඔව් ඔව්. සාක්ෂිය තිබුණ එකම දේ අර වීඩියෝ එකනේ. දැන් අර සාක්ෂිකාරයා කියනවලු ඒ වීඩියෝ එක බොරුවක් කියලා. ඒකනේ මේ ගෑණි නිදහස් වෙලා තියෙන්නේ. ඒක ඔප්පු වෙලා තියෙනවා මේ රවි මේ ගෑණිව පටලවන්න මේ බොරු වීඩියෝ එකක් හදුවයි කියලා. දේ පුළුවන් තරම් ඉක්මනට මෙහාට එන්න. ඔයත් එක්කම කතා කරන්න. මේ උසාවියෙන් එළියට ආපු ගමන් මම ගත්ත පළවෙනි කෝල් එක ඔයාට. අපි මේ යන්නේ අපව හැරෙන්න බැරි ගමන. ඔව්. මම ඒක ගොඩක් කලින් නම් දන්නා.